ටෙස් ක්‍රිකට් තරගයක වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්තාව කියන්නේ ක්‍රීඩකයෙකුට පහසුවෙන් ලඟා වෙන්න බැරි සුවිශේෂී අවස්ථාවක්. මේ වගේ අවස්ථාවකට යන ක්‍රීඩකයෙකුට දක්ෂතාව වගේම වාසනාවත් ඕන. මේ විදිහට ටෙස්ට් ඉනිමක ක්‍රීඩකයෙක් ලබාගත් වැඩිම ලකුණු වාර්තාවට ළඟා වෙමින් හිටපු ඕස්ට්‍රේලියා ආරම්භක ප්‍රතිකරු ඩේවිඩ් වෝර්නර් අතරමඟ නතර වෙනවා ඒ නොදැවුණු ක්‍රීඩකයෙක් විදිහට. පාකිස්තානයට එරෙහිව දෙවෙනි ටෙස්ට් තරගයේ ආරම්භක ප්‍රතිකරුවෙක් විදිහට පිටියට එන වෝර්නර් තමන්ගේ නොදැවුණු ඉනිම නිමා කරන්නේ ලකුණු 335ක් විදිහට. වෝර්නර් පන්දුවට පහර දුන්නු විදිහට ගොඩක් ක්‍රීඩාලෝලිය හිතුවේ බ්‍රයන් ලාරා තබාගෙන තියෙන ටෙස්ට් ඉනිමක වැඩිම ලකුණු වාර්තාව වෝර්නර් බිඳ තමයි කියලා. හැබැයි ඒ තරම් දුරක් නොයා අතරමඟ නතර වෙන්න වෝර්නර්ට සිදු වුණා. වෝර්නර් ලකුණු 334ක් පාස් කරනවා එක්ක හේඩන්ට පමණක් දෙවෙනි වෙලා ඔහු ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෙක් ටෙස්ට් ඉනිමක ලබාගත්ත වැඩිම ලකුණු වාර්තාවේ දෙවෙනි තැන තමන් සතු කරගන්න සමත් වෙනවා. මීට කලින් මේ වාර්තාවේ දෙවෙනි තැන හිටියේ මාක් ටේලර් එක්ක සුපිරි ප්‍රතිකරු ඩොනල්ඩ් බ්‍රැඩ්මන්. 1930 එංගලන්ත කණ්ඩායමට එරෙහිව තමයි බ්‍රැඩ්මන් ලකුණු 334ක් ලබා ගන්නේ. ඊට අවුරුදු 68කට පස්සේ ඕස්ට්‍රේලියා හිටපු නායකයෙක් වුණු මාක් ටේලර් ලකුණු 334 සීමාවට ඇවිත් නතර වෙනවා. එදා ටේලර් ඉනිම නිමා කරන්නේ නොදෙවි. ටේලර් එදා ඉනිම නිමා කරලා කියන්නේ බ්‍රැඩ්මන් පහු කරලා යන්න තමන්ට බෑ කියලා. මේ වார்த்தාවේවත් ඒ සුපිරි ක්‍රීඩකයා සම කරන්න ලැබීමත් වාසනාවක් කියලා ටේලර් කියන්නේ. වෝර්නර් ලකුණු 335ක නතර වීම එක්ක ඔහුට තවත් සුපිරි ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම පහු කරගෙන යන්න තිබුණු ආසන්නම අවස්ථාව අහිමි වෙනවා. එංගලන්ත සුපිරි ක්‍රීඩක වොලි හැමන්ඩ් ලකුණු 336ක් ලබාගෙන වැඩිම ලකුණු ලාභී නතර ඉන්න තැනට වෝර්නර්ට අඩුුනේ එක ලකුණයි. ඒ වගේම සුපිරි පාකිස්තාන් ක්‍රීඩක හනිෆ් මොහමඩ් ලබාගෙන තිබුණු ලකුණු 337ක ලකුණු ප්‍රමාණය වෝර්නර්ට මගහැරෙන්නේ ලකුණු දෙකකින්. ශ්‍රී ලංකා සුපිරි ප්‍රතිකරු සනත් ජයසූරිය ලබාගෙන තියෙන ලකුණු 340 වෝර්නර්ට මගහැරෙන්නේ ලකුණු පහකින්. ඒ කියන්නේ වෝර්නර්ට එක පන්දුවකින් සනත් පහු කරලා ඉස්සරහට එන්න තිබුණු අවස්ථාව තමයි නායක ටීම් පේන් ඉනිම අත්විටීමත් එක්ක අහිමි වෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.